එක්දස් නමසේ අසූ දෙකේ හතලිස් හයවෙනි බහුවරණ ප්‍රශ්නය පලවෙනි ප්‍රකාශය සිල්වලෝරයි් ජලයේ ඇමෝණිය වැඩිපුර ප්‍රමාණයක ද්‍රවනය වේ අපි දන්නවා සිල්ව කලෝරයි් කියලා කියන්නේ ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය ප්‍රබල විදදුත් විච්චේ දෙයක් ප සිල්ො කලෝරයි් ජලයේ දීමට අදාන ප්‍රතික්‍රියාව මේ විදිහ ප්‍රතිවර්තය ප්‍රතික්‍රියාවක් සම සුලිතාවක් ඇතිවෙන සිල්ො කලෝරයි් ජල දය කළහම සිල්වලෝරයි් ජලයේ දියවුුණට පස්සේ ඒ ලැබෙන ද්‍රාවනයට ඇමෝනියා යෙදුවොත් එතකොට මේ විදිහ සමතුලිතතාවක් ඇත්තම් ප්‍රතිවර්තය ප්‍රතික්‍රියාවක් සිදුවෙලා ඩයි ඇමන් සිල්ව එක සංකීර්ණ හැදෙනවා ප්‍ර මෙන්න මේ කාරණය දැන සිටියයුතුයි මේ විදිහ ප්‍රතික්‍රියාවක් සිල්ලව ධන යන සහ ඇමෝනියා අතර සිදුවන බව අපි දැන සිටියුතුයි දැන් ද්‍රාවනයට ඇමෝනියා වැඩිපුර යෙදූ විට ලේචටලියර් මූල ධර්මයට අනුව සමතුලිත්තා උත්සාහ කරන්නේ ඇමෝනිිය සාන්ද්‍රනය අඩුකරන්න ඇමෝනියා ප්‍රමාණය අඩු කරන්න ඒ සඳහා මේ සමතුලිත්තාාව නැබුරුව එන්නේ ඉදිරි ප්‍රතිකක්්‍රියාවදෙසන නැත්දම් පල දෙෙසට ඇත්තම් ඩයි ඇම්මින් සිල්ව එක අයන දෙසට එතොට සමතුිතතාව පල දෙසට නැබුරුුවෙන එතොට සමතුලිතතාව පල දෙෙසට නැඹුරුවීම හේතුවෙනවා සිල්ව ධනයන සාන්ද්‍රණය අඩුවීමට ොරි තේරුන්ගතතු දේත මයි සිල්වලෝරයි් ජලයේ දී කර නවස්ථාවේදී ඇමෝනියා ද්‍රාවනයක් යෙදුවත් මේ සමතුලිතතාව ඉදිරි ප්‍රතික්‍රියාව දෙසන නැඹුරුවීමෙන් ද්‍රාවණය පවතින සිල්ලධනායන සාන්ද්‍රරනය අඩුව. සිල්ල ධනායන සාන්ද්‍රය අඩුවනකොට ේචටලියෙන් මුූල ධර්මයට අනුව සිල්ව කලෝරයි් ලදීමට අදාල සමතුලිත්තාව උත්සහරන්නේ සිල්ල ධන සාන්ද්‍රය වැඩකරන්න එතොට සිල්ල ැන සාන්ද්‍ර වැඩි කරන්න සිල්ල කෝරයිට් වල සතුලිත්තාාව නැුරුව වන්නේ පලදෙසන නත්තන් ඉදිරි ප්‍රතික්‍රියාවද දෙේ. ිල්ල ලෝරයි්ඩ සමතුිත්තාවත් ඉදිරි ප්‍රතික්‍රියාව දෙෙර නැ. සිිල්ලො කලෝරයිඩ්ුවල සමතුලි තාව ඉදිරි ප්‍රතික්‍රියාවද දෙස නැබරුවෙනවා කියන්නේ සිල්ල කලෝරයි් දියවීම වැඩි වෙනවා කියන. එතවට ඇමෝනියා වැඩියෙන් යොදනොකොට මේ සමතු ලිතතාව සිල්ල ධනන්සාන්්‍රය වැඩි කරගන්න ඉදිරි ප්‍රතික්‍රියාව දෙස වැඩියෙන්න්න ැපුරුණු ො ල්ව ලෝරයි් දීම වැඩිවරෝ. එනිසා සැලෙක්තිවිදුලස ඇමෝනිිය ඒදීමෙන් සිල්වො ලෝරයිට් දිය කරගන්න පුළුවෝ. එතු අපිට පැහදිී සිිල්ව කලෝරයිට ජලි ඇමෝනියයා වැඩිපුර ප්‍රමාණික ද්‍රවණය වේ කියන පලවෙනි ප්‍රකාශය සත්‍යයයි. දෙවැනි ප්‍රකාශය. ජලිය ඇමෝනිිය දුරවල බස්මයකි. අපි පීගුණුව ආස්ත්‍රකලාසික දිග ගර තියෙනවා ජලයේ ඇමෝනිිය දුබල බස්මයක්. දෙවනි ප්‍රකාශයත් සත්‍යයත්. එතොට ජලී ඇමෝනිිය දුබල බස්මයක් නිසාද ජලී ඇමෝනිිය ද්‍රාවනයක් තුර සිල්ව කලෝරයිට් දිය වෙන්නේ. එතකොට ජලේයේදී ඇමෝනිිය දුබල බස්මයක් වෙන හිද නෙවේ සිල්ව කලෝයිට් මෝනිය ද්‍රාවණයක් තුළ දිය වෙන්නේ. සිල්ව දන එන ඇමෝනියා සමඟ සිදුකරන මෙන්න මේ ප්‍රතික්‍රියාව නිසා ඇතිවන සමතුලිතේ හේතුේ නිසා දෙවනි ප්‍රකාශය මගින් පළවෙනි ප්‍රකාශය පැහැදිලි කරන්නේ නැහැ පලමිින් ප්‍රකාශයයටත් සත්‍යයයි දෙවැනි ප්‍රකාශයයටත් සත්‍යයයි එනිසසායි ප්‍රශ්නනි වැරදි පිළිතුර අංක දෙක. එතකොට සිල්ල ධනා එන ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරන වෙලාවේදී ඇමෝණිය හැසිරෙන්නේ අම්ලයක් විදිහයටද බස්මයක් විදිහටද එතොර මේ ගනපී ගැ ගෙන තියෙන ඩීගුණුව මාස්තට්‍ර ලාසිකයේදී සිල්ව ධනායන සමඟ ඇමෝනිියාවල තියෙන නෛර්ජන් පරමානුව දායක බන්නයක් හදන්න එතකො මේ දායක බන්ධනය සෑදීම සඳහා නෛර්ජන් පරමානුවේ යුග්ම ඉලෙක්ට්‍රෝන තමයි සිල්ල ධනායනයට ප්‍රධානය කරන්න. එතු අපබි අම්ල භශ්ම සතුලිත්තා මාස්ත්‍ර ක්‍රලාසයක දිගෙන ගන්නවා ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රධානය කරන ප්‍රබෙහෙදවල්ල කියන්නේ ලුවිස් බස්ම කියල්. එතකොට ඇමෝනිිය සිල්ල ධනයන සමඟ ප්‍රතික්‍රියා කරනකොට හැසිරෙන්නේ ලුවිස් බස්මයක් විදිහට. එතකොට ඒ අදහසිංගත්තොත් එහෙම ඇමෝනිිය ලුවිස් බස්මයක් වීම තමයි සිල්ව ලෝ රයිට් ජලී ඇමෝණිය තුළ දියවීමට හේතුව එතොට දෙවැනි ප්‍රකාශය විදිහට දීල තිබුණ නම් ඒ විදිහට ඇමෝනිිය ලුවිස් බස්මයකි කියල දෙවනි ප්‍රකාශය මගින් පලවිනි ප්‍රකාශය පැහැදිලි කරනු. එතොට දරුවෙක්ට හිතෙන්න්න පුළුවන් ඇමෝනියා අතකොට බස්මයක් ඉන්න නේදම ප්‍රති්‍රාව සිදධ වනේ නිසාම මේ දෙවැනි ප්‍රකාශය මගින් පලවිි ප්‍රකාශය පහැදිලි කරන නදකිල් දෙවැනි ප්‍රකාශයේ නිශ්චිතව සඳහන් වෙන්නේ ජලීය ඇමෝනිිය ගැෙන. එතු ජලයේ ඇමෝනිිය දුර්ල බස්මයක් වීම වෙන කතාවක් ඇමෝනිිය ලවිස් බස්මයක් විදිර සිල්ල ධනා එන සමඟ ප්‍රතික්‍රයා රීම වෙන කතාව එ කතා දෙකක්. ජලී ඇමෝනිිය මේ සිල්ල ධැන එන සමඟ ඇමෝනනිිය ප්‍රතික්‍රියයා කිරීම තෝොට ජලි ඇමෝනිියවලදි ඇමෝණිය ප්‍රතික්‍රියා කරන ජලයෙක්ක සිල්ල ධනෑ එන ඇමෝනිියක් ප්‍රතික්‍රියා කරන්නේ මෙතන දී තොරේ ප්‍රතික්‍රියා දෙක දෙකක්. ජලයේදී ඇමෝනියා දුබල බස්මික වීමයි ල්ල නා එන ඇමෝනිය සමඟ ලුවිස් භෂමයක් විදිර ප්‍රතික්‍රියා කිරීමයි එකනෙකට සම්බන්ධ නැහැ. ඒකාරණය අබි තේරුම් ගතයුතුයි.